මුලින්ම මේ ස්තුතිවන්ත වෙනවා මේ අලුත් දේශීය ආදායම් පනතක් හඳුන්වා දීම ගැන, හඳුන්වා දෙන දේශීය ආදායම් පනත ගැන, විශේෂයෙන් වෘත්තිකයින්ට තියෙන බලපෑම, එහෙම නැත්නම් වෘත්තිකයින්ට ඒක ඇති වෙන බලපෑම මොකක්ද කියන එක පිළිබඳව අදහස් කීපයක් දක්වන්න මට අවස්ථාව දීම ගැන. මෙතෙන්දි විශේෂයෙන් කියන්නේ නම් මේක තාමත් මේ පනත තාම බිල් එකක්, මේ බිල් එක පාර්ලිමේන්තුවට සම්මත කරලා දැන් උසාවියේ පළවෙනි වතාවට ආදායම් බදු පනතකට එරෙහිව නඩු සුප්‍රීම උසාවියේ 10ක් ගොනු වෙලා තියෙනවා. ඒ වගේ තීන්දුව තව දීලා නැහැ. ඉතින් අපි දන්නේ අපි මේ අද කතා කරන දේවල් මේ නඩු තීන්දුව වලින් වෙනස් වෙනවද, එහෙම නැත්නම් ඒ වලුත් හොඳ නැද්ද කියන එක. ඒ කෙසේ වෙතත් මම බලාපොරොත්තු වෙන විශාල කාලයක් ගත විශේෂයෙන් මට කියන්න ඕනකම තිබුණේ මේ අපි අද කතා කරන දේවල් සමහර විට වෙනස් වෙන්න පුළුවන් කොමිටි ස්ටේජ් එකේදී කරන සංශෝධන වලදී. මොකද උසාවිය කවර තීරණයක් ගන්නවද කියලා අපි දන්නේ නැහැ. සහ මට දැනිලා තියෙන හැටියට රජයත් බලාපොරොත්තු වෙනවා යම් යම් සංශෝධන කරන්න කියලා අන්ඔෆිෂියලි ලැබිලා තියෙන තොරතුරු අනුව. ඒ කෙසේ වෙතත් මම විශ්වාස කරනවා දැනට පවතින බිල් එක අනුව, එහෙම නැත්නම් දැනට අපිට දීලා තියෙන කෙටුම්පත අනුව බදු ක්‍රමය පිළිබඳ මොකක්ද ඇති වෙලා තියෙන ප්‍රශ්න. දැන් මේ වෙනදත් නැති දැන් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, එහෙම නැත්නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුල්ම පනත කියන්නේ 1932 ආපු ඉන්කම් ටැක්ස් ඕඩිනන්ස් එක. ආදායම් බදු ආඥා පනත තමයි මුලින්ම පනතක් වශයෙන් ගෙනාවේ. ඊට පස්සේ 1963 දේශීය ආදායම් පනතක් ගෙනාවා. ඊළඟට 1979 තව පනතක් ගෙනාවා. 2000 තව පනතක් ගෙනාවා. දැන් අද පවතින පනත 2006 ගෙනාව පනත. දැන් මේ 2017 පනතක් ගියා. ඒතකොට ඒක මම කියන්න දෙඟලුවේ මේ අලුතෙන් පනතක් ගේනවා කියන එක විශේෂ දෙයක් නෙවෙයි. එදා ඉඳලාම ඉතිහාසයේ මේ පනත් මේ පනතක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක මේ අලුත් දෙයක් නෙවෙයි. දැන් එහෙනම් ඇයි එහෙම පනතක අවශ්‍යතාවය? අර ඉතිහාසයේ පනතක් ගෙනාපු නිසාමද? එහෙම නැත්නම් අද පවතින තත්ත්වයටත් පනතක් තිබිය යුතුද? පැහැදිලිවම බැලුව බැලමට දැන් 2006 දී මමත් දායක වෙලා ඩ්‍රාෆ්ට් කරපු දේශීය ආදායම් පනත තියෙන්නේ. ඒක 2006 ඉඳලා 2015 වෙනකම් සෑම වර්ෂයකම සංශෝධනය වෙලා තියෙනවා. 2007, 8, 9, 10 දක්වා 15 දක්වාම සංශෝධනය වෙලා තියෙනවා. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙන එක කාරණාවක් තියෙනවා. කවුරු කොහොම කීවත් දේශීය ආදායම් පනතක් යල්පැන ගිය එකක් වෙන්නේ නැහැ. එතකොට යල්පැන යන්න බෑ. හැම අවුරුද්දකම අයවැලියකණයක් එනවා. ඒ හැම අවුරුද්දකම ඒ අයවැලියකනේ තියෙනවා බදු යෝජනා. එහෙනම් යල්පැන යාමක් වෙන්නේ නැහැ. හැමදාම ජීවයක් තියෙනවා. එහෙනම් දැන් සමහර වෙලාවට පනත බලන්න ගියාම 2006 මුල් පනතයි 2007 සංශෝධනයි 2005 විශාල සංශෝධන ගොඩක් තියෙන නිසා දැන් පනතක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා පනතක් ගෙනාපු ගෙනෙන එක මහා ආందోళනාත්මක සිද්ධියක් විය යුතු නැහැ. එසේ විය යුතු. අනික ආර්ථිකයක් වෙනස් වෙනකොට, ආර්ථිකීය අවශ්‍යතාවයන් වෙනස් වෙනකොට, රජයේ ප්‍රතිපත්ති වෙනස් වෙනකොට, රජයේ බලාපොරොත්තු වෙන අනාගත කටයුතු සලකා බලපුවාම අලුතෙන් පනතක් ගෙනෙන එක සාමාන්‍ය සිදුවීමක්. එතකොට මොකද්ද මේකෙන් අරමුණු වෙන කාරණාව කියන එකයි වැදගත්. පනතක් ගෙන එක නෙවෙයි. ඒ පනතෙන් දැන් තියෙන පනතට වඩා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොනවද ඉදිරිපත් කරලා තියෙන කාරණා දිහා බලපුවාම ප්‍රධාන කාරණාව බදු පනතක රාජ්‍ය ආදායම ලබා ගැනීම. සමස්තයක් වශයෙන් ගත්තහම ලංකාවේ දල එක කොච්චරක් ඕනද අපට ආදායම්? බදු ආදායම් කොච්චරක් තිබුණොත් ඇද්ද? ආණ්ඩුව කියයි අපට මෙච්චර ඕන. තව කෙනෙක් කියයි නෑ මේකට එහෙනම් පිළිගත්තා වූ ජාත්‍යන්තර ප්‍රමීතියක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ප්‍රමීතිය තමයි බදු ආදායමක් දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් කොච්චරක් තියෙනවා. අන්න ආදායම් බදු ප්‍රමාණවත්ද නැද්ද කියන එක තීරණය කර ගැනීමට ගන්නා වූ නෝම් එක, එහෙම නැත්නම් ක්‍රයිටීරියායි.
තොර කොහෙද අපි ඉන්නේ? 1970 වට කලින්, 70 දශකයට කලින් අපේ තිබුණා දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 19ක් 18ක් දක්වා ආදායම්. ඒක දැන් බහැලා තියෙනවා 13ට 14ට 15ට 12ට. ඇයි මේ? මෙන්න මේක දිහා බලපුවම කෙනෙකුට කියන්න පුළුවන් අපේ ආදායම බොහොම පල්ලෙහා බහැලා. හැබැයි විශේෂ කරුණක් තිබුණා ඒකට. 1970 ගණන් වල අපේ බදු පදනම් වෙලා තිබුණේ එක්ස්පෝර්ට් පදනම් කරගෙනයි. නමුත් 70 න් පස්සේ ආර්ථිකය විවෘත කරනකොට අපි ගියේ කොහාටද? එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන්. ඒ නිසා අපට එක්ස්පෝර්ට් මත ලබා ගත්තා වූ බදු තවදුරටත් ලැබුණේ නැහැ. හැබැයි ඒ හා සමාන බද්දක් අපට ඉම්පෝර්ට්ස් වලින් ලබා ගන්න බෑ. එහෙම වුණත් අයලා දන්නවා මොනවද යාලද වෙන්නේ ඉම්පෝර්ට්ස් වලට වැඩි බද්ද දැම්පොත්. ප්‍රධාන කාරණා දෙකක් වෙනවා. එකක් තමයි බඩු මිල ඉහළ යනවා. අනිත් පැත්තෙන් ඒක ඉන්ඩිරෙක්ට් ටැක්ස් එකක් වෙනවා. ඒ නිසා තියරිය මූල ධර්මයක් වශයෙන් ගත්තහම අපට අපේ බදු ආදායම අඩු වීම සාධාරණයි. නමුත් ප්‍රමාණවත් නැති නිසා මේ ආදායම වැඩි කර ගැනීමට මේ අලුතෙන් ආපු පනත කෙතෙක් දුරට ඉවහල් විය හැකිද? ඒ පළවෙනි ප්‍රශ්නේ. දෙවැනි එක බදු කියන එකේ මූලික අරමුණ රාජ්‍ය ආදායම ලබා ගත්තාම උනත් ඇත්තටම අනිත් පැත්තෙන් ගත්තාම මේ බදු පනතක් ආදායම නැත්නම් බද්දක් ආර්ථිකයේ සුක්කානමක් ඉදිරි ක්‍රියාත්මක කරනවා. ආර්ථිකය හරවන්න ඕන මොන පැත්තටද? ආර්ථිකය කොයි පැත්තටද දියුණු කරන්න ඕන? ඒ පැත්තට බදු සහන දෙමින් ආයෝජකයෝ ගෙන්න ගන්නවද? වෘත්තිකයෝ දියු අන්න දැන් මෙන්න මේ ඉකොනොමික් හැන්ඩල් එකක් විදිහට පාවිච්චි කිරීමත් බදු පනතක අරමුණක්. එතකොට දැන් මේ ආපු අලුත් පනතෙන් කෙතෙක් දුරට මෙන්න මේ කටයුත්ත සිද්ධ වෙයිද? දෙවැනි කාරණාව. තුන්වැනිව ඒන තර්කයක් තමයි සාමාන්‍යයෙන් හැමදාම කියන එකක්. මේ අපේ බදු පනත හරි සංකීර්ණයි. එහෙම නැත්නම් හරි කොම්ප්ලිකේටඩ්. මේක සරල විය යුතුයි. හරි. එහෙමනම් දැන් තියෙන පනතට වඩා මේ එන පනත සංකීර්ණකයෙන් අඩුද? තව එකක් තමයි අපේ බදු පනත හරි පාවිච්චි කරලා තියෙන භාෂාව බොහොම මේ ලීගල් ලැන්ග්වේජ් එකක්. එහෙමනම් දැන් මේ තියෙන පනතෙන් ඒක වෙනස් වෙනවාද? මෙන්න මේ කියන කාරණා දිහා තමයි අපි විශේෂයෙන් අවධානය යොමු කරලා බොහොම දීර්ඝව සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කළ හැකි සහ සාකච්ඡා කළ යුතු ඒරියා එක වෙන්නේ. මට එච්චර එහාට කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. තියරිටිකලි ගත්තාම මගේ පෞද්ගලික අදහස ගත්තාම ලෝකෙ කොහෙවත් රටක ඕනෝට වැඩිය සරල බදු ක්‍රමයක් හදන්න බෑ. බදු ක්‍රමයක් අනිවාර්යයෙන්ම එක්තරා මට්ටමකට සංකීර්ණ වෙනවා. හේතුව මොකක්ද? අපිට හරි පහසු ඉන්නේ ආදායම් බදු වැට් තියෙනවා. එච්චරයි. වෙන බදු නැත්තම් හරි සරලයි. නමුත් රජයට අවශ්‍ය වෙනවා ආදායම් ලබා ගැනීමේදී විවිධ අවස්ථාවන් ප්‍රයෝජනෙට අපි බදු අය කරනවානේ පුරුද්දෙන්. අඩියක් ගැහුවොත් බදු ගෙවන්න ඕන. සිගරට් එකක් බිව්වොත් බදු ගෙවන්න ඕන. චිත්‍රපටියක් බැලුවොත් බදු ගෙවන්න ඕන නේ. එහෙනම් අපිට බෑ බදු දෙකක් විතරක් දාගෙන සරලව ඒ බද්ද ගෙනියන්න. අපේ ආර්ථික අවශ්‍යතාවය අනිත් පැත්තෙන් සමහර බදු තියෙනවා සමාජයේ යහමග යැවීමේ අරමුණෙන් ගෙනියන්න ආවපත. මෙන්න මේ කරුණු වලට මේ පනත කෙතෙක් දුරට හේතු වෙනවාද? කෙතෙක් දුරට අදාළ වෙයිද කියන එක ඉතා දීර්ඝව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. මේ වගේ ෆෝරම් එකක ඒක සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී විශේෂයෙන් වෘත්තිකයින් තවෙන බලපෑම කතා කරන්න ගියොත් කවුද වෘත්තිකයෝ කියන්නේ? මම හිතන්නේ වෘත්තිකයන් ගැන නේද කතා කරන්න ඕනේ. වෘත්තිකයෝ කියවම දැන් ඒක මම පළල් අර්ථයක් තියෙන එකක්. මම දැන් බලන්නම් මම මහන්සි ගන්නම්. දැන් තියෙන පනත යටතේ ලැබෙන්නා වූ වෘත්තිකයන්ට තියෙන බදු තත්වයක් අලුතෙන් යෝජනා කරලා තියෙන තත්වයක්. එතෙන්දී ප්‍රධාන වශයෙන් මේ අලුත් බදු පනතේ බැලූ බැල්මට දකින්න තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සියලුම බදු නිදහස් ඉවත් කරලා තියෙන. දැන් බදු නිදහස් කියලා තියෙනවනේ එක එක ආයෝජනයන් ගෙන්න ගැනීමට, එහෙම නැත්නම් එක එක අංශ දියුණු කිරීමට දීලා තිබුණු සියලුම විශාල පරණ පනතේ අසෙක්ෂන්ස් 7 වෙනි වගන්තියේ ඉඳලා 17 වෙනි වගන්තිය වෙනකන් තිබුණා විවිධ බදු සහන. ඒවා සියල්ලම බදු සහන ඉවත් කරලා තියෙනවා. ඒ බදු සහන ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවට දීලා තියෙනවා ඇක්සලරේටඩ් ඩිප්‍රීසියේෂන් කියන එකක්. එහෙම නැත්නම්
ලම්සම් ඩිප්‍රසිය එකවර අගේ හීනවීමේ දීමනාව කියලා වෙනම සහනයක් මගේ ගැන පස්සේ කතා කරන්න. ඊළඟට දැන් අපි බලමු මේ වෘත්තිකයෝ සහ එතකොට මේ අඳින්න තිබුණා නම් මම හුඟක් කැමති නමුත් දැන් නැති නිසා මම කියාගෙන යන්නම්. වෘත්තිකයින්ට සහ සාමාන්‍ය තැනැත්තෙකුට තිබිච්ච බදු අල වෙලා ඇතිලා තියෙන වෙනස. දැන් අපි මුලින් මම ගන්නම් රැකියාවල් එම්ප්ලොයිමන්ට් රැකියා ආදායම සේවා නියුක්ති ආදායම වෘත්ති ආදායම අතර වෙනස. සේවා නියුක්ති ආදායමක් කියන්නේ මම කාලඟ හරි සේවය කරනවා නම් ලබා ගන්න ආදායම. වෘත්තිකයෙක් කියන්නේ මම වෘත්තියේ සුදුසුකමක් තියෙන නීතිඥවරයෙක් දොස්තරවරයෙක් කවුරු හරි මේ ඒ තනත්තා ස්වාධීනව කරන රස්සාව. සමහර විට ඔහු සේවකයෙක් වශයෙන් දැන් දොස්තර මහත්තයෙක් රජයේ වෛද්‍ය ඉස්පිරිතාලයක වැඩ කරපුවාම දෙකම තියෙනවා. ඔහුට වෘත්තියක් තියෙනවා රැකියාවක් තියෙනවා. දැන් මේ ගොල්ලන්ව බදු අය කරගැනීමේදී අපි මුලින් අපි කියන වචනේ මට පාවිච්චි කරන සමා වෙන්න මේ ඒවට මම ටිකක් ඒ කාලේ සම්බන්ධ වෙච්ච නිසා මට ඉබේම කියනවා අපි කියන වචනේ. ඒක මම තිබුණා ප්‍රධාන අරමුණක්. මොකද්ද? වෘත්තිකයෝ කියන්නේ අද මම පෞද්ගලිකව විශ්වාස කරන හැටියට අපට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ප්‍රධාන අපේ රටේ භාණ්ඩ එක්ස්පෝර්ට් කරන්න පුළුවන් තේ රබර් පොල්. නමුත් මම දකින හැටියට අපි ගාව තියෙනවා ප්‍රධාන කාරණා දෙකක්. සල්ලි ඇතිව එක්ස්පෝර්ට් කරන්න සහ සල්ලි නැතුව එක්ස්පෝර්ට් කරන්න. එකක් තමයි වෘත්තිකයින්ගේ දැනුම සහ වෘත්තිකයින්ගේ දැනුම. අනික තමයි බුදුදහම. අපට සල්ලි නැතුව රටට මම හිතනවා එක්ස්පෝර්ට් කරන්න පුළුවන් හොඳම දර්ශනයක් තමයි අපි තියෙන බුද්ධාගම. ඒක අපි දැනට පැත්තකින් තියෙනවා. එතකොට වෘත්තිකයින්ට ප්‍රශ්න තිබුණා අපේ රටේ බදු ගැත්. මම කතා කරන්නේ බදු ගැන විතරයි. ඒ නිසා මේ කාලේ ඊට කලින් තිබිච්ච බදු යෝජනාවලදී ප්‍රධාන වශයෙන් ප්‍රධාන යෝජනා කීපයක් තිබුණා වෘත්තිකයින්. එකක් තමයි ලක්ෂ 5ක බදු සහනයක් දුන්නා. ආදායමෙන් සුද්ධ ආදායමෙන් ලක්ෂ 5ක බදු සහනයක් දුන්නා දීලා ඊළඟට වෘත්තිකයාගේ ආදායම ඉතුරු ආදායම බදු අය කළේ පළවෙනි ලක්ෂ 6 5ට ලක්ෂ 5ට 104යි 8යි 12යි 16 දින නැත්තු. 16 දින නැවැත්තුවා. හැබැයි අපි ඊට කලින් ඕකෙන්ද කලින් වෛද්‍ය අංශයට එතන මෙඩිකල් ඇසෝ මෙඩිකල් බිස්නස් වලට 10ක බද්දකට ලිමිට් කරලා තිබුණා. මොකද ඒ වෙලාවේදී අපට ඕනකම තිබුණා කාරණා දෙකක්. එකක් තමයි බදු වැඩියෙන් අය කරගන්න එක ක්‍රමයක් තමයි බදු අනුපාත පහත දාන්නේ. මොකද විශේෂයෙන් වෘත්තිකයෝ කියන්නේ වෘත්තිකයෙක් ගත්තාම මුදලාලි කෙනෙක් ගත්තාම කඩේ තියෙන ස්ටොක් එකක්. මොකද්ද වෘත්තිකයේ ස්ටොක් එක? මොලේ දැන් ડિප්‍රීසියේෂන් හම්බෙන්නේ නැහැ. ඒක ඒ නිසා ඔහු ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා අපි ඔහුට දුන්නා 16%කට එහා බදු ගන්නෙ නැහැ. ඔන්න එකක්. දෙවැනි එක වෘත්ති ආදායමක් ලැබලා. මම මතකයි ඔය සිද්ධිය කතා කරනකොට අපේ හිටපු ලේකම්තුමා කිව්වා මේ පීරසිංහ ලංකාවේ දොස්තර මහත්තයෙකුට මේ ප්ලේන් එකේ සිංගප්පූරුවට ගිහලා ඔපරේෂන් එකක් කරලා ඊළඟ දවසේ මෙහෙ එනකොට එන්න පුළුවන් මට්ටමක් තියෙනවා මේ රටේ හදන්න ඕන අපි. ඒ නැත්තම් මෙහෙ ඉඳලා එක කරන්න ඕන. ඒ මනුස්සයා මේ කරන වැඩේට එහෙන් හම් වෙන සල්ලි ලංකාවට එවුවොත් ඒක බද්ද නිදහස් කරනවා. මේක තමයි ඉතාම වැදගත් එක. Any professional who earn the money outside Sri Lanka or in Sri Lanka for the payment of foreign currency. And if that foreign currency has remitted to Sri Lanka, that was exempt. ඒක නිදහස් කරලා තිබුණා. ඔන්න මේ නිදහස පස්සේදී අපි ගියා එහාට ඕනෑම ආදායමක්. කොමිෂන් එකක් කොමිස් ලබන ව්‍යාපාරිකයෙකු ඇර ඕනෑම වෘත්තිකයෙකුට ගිහිල්ලා රටවලදී ලබන ආදායම ලංකාවට ගෙනාවත් ඒ බද්ද නිදහස් කරා. ඒකට කාරණා දෙකක් නිසා එක කෙරේ. ඒක කරන්න හේතුව අපේ වෘත්තිකයින්ට අවස්ථාව ලබා දීමේ ලෝකෙ අනික විදේශ විනිමය ලබා ගැනීම. පුරෙන් ගෙනල්ලා තියාගන්න ඕනේ නැහැ. එතකොට බොහොම සාධාරණ බද්දක් නැති නිසා ඩික්ලෙයාර් කරලම ගේන්න පුළුවන්. මෙන්න මේ වෘත්තිකයින්ට දීලා තිබුණු මේ සහනය දැන් මේ අලුත් පනතෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් වෘත්තිකයෙක් හෝ වෙනත් කෙනෙක් පිටරට ගිහිල්ලා සල්ලි හම්බ කරලා
ඒ සල්ලි හම්බ කරපු සල්ලි ටික ලංකාවට මුදල් වශයෙන් එව්වා. උනත් ඔහු ලංකාවේ නේවාසික දැනත්තෙක් වශයෙන් ඒ බද්දට යටත් වෙනවා. 16 නෙවෙයි දැන් ඒක යනවා 124 දක්වා. අන්න පළමුවෙනි අවස්ථාව. එතකොට අර මම මුලින් කියආපු විශේෂ සහනය නෑ. අනිත් පැත්තේ පිටරටට ගිහිල්ලා හම්බ කරලා කීයක් ගෙනාවත් ඒක බද්දට යටත් වෙනවා. මොකද නීතිය හැටියට බදු ක්‍රමයේ හැටියට නේවාසික පුද්ගලයෙකුට ලෝකෙ කොහේ ආදායම ලැබුණත් ඔහු ලංකාවේ බදු ගෙවන්න ඕනේ. නේවාසික තැනැත්තෙක්. ඒතකොට මේ අපේ දොස්තර මහත්තෙක්, නීතිඥ මහත්තෙක් ලංකාවේ නේවාසිකයෙක්, ඉන්දියාවට ගිහිල්ලා නැත්නම් සිංගප්පූරුවට ගිහිල්ලා නඩුවක් කතා කරලා එහෙම නැත්නම් ඔපරේෂන් එකක් කරලා සල්ලි අරගෙන ලංකාවට ආවොත් ඒ තැනැත්තගේ ඒ ගේන මුදල දැන් බද්දට යට. බද්දට යටත් වෙන්නේ එදා තිබිච්ච සහනදායි ක්‍රමයට නෙවෙයි, සාමාන්‍ය තැනැත්තෙක් බදු ගෙවන්නා වූ ක්‍රමයට. අපේ වෘත්තිකයන්ගේ තත්ත්වය විතරයි කතා කරන්න, මොකද කාලය මදි. ඊළඟට තව මෙතෙන්දි කිව්වා වෘත්තිකය වශයෙන් සලකලා තිබුණා. වෛද්‍ය ආඥාපරතයට ලියාපදිංචි වෛද්‍යවරු, වරලත් ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පීන්, වරලත් ගරකාධිකාරී ආයතන සමාජිකයින්, වරලත් කළමනාකාරීත්ව කනකාදිරී ආයතනයේ නීතිඥයින්, මෘදුකාංග ඉංජිනේරුවන්, ගුවන් නියමුවන්, ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයින්, පර්යේෂකයන්, නාවිකයින්, මේ සියලු දෙනාට අර කීව සහන දෙකම තිබුණා. එකක් බදු දේශීය ආදායම ලංකාව තුලදී ලබන්නා වූ ආදායම 16%ට වඩා බදු අය වෙන්නේ නැහැ. එක දෙක මේගොල්ලෝ ගිහින් ලංකාවෙන් පිට ගිහින් මොනම ආදායමක් ලබන ලංකාවට ආවත් ඒ බද් ඒක ආදායම බද්දෙන් නිදහස් කරලා තිබුණා. ඒක මේ පනත යටතේ ඉවත් කරලා තියෙනවා කවර හෝ හේතුවක් නිසා. ඊළඟට දැන් ටිකක් දිගට කතා කරන්න වෙනවා මේ වගේ එක එක ගත්තාම. ඊළඟට වෘත්තික ආයතන තිබුණා. වෘත්තීය ආයතන ලංකාවේ මොනවාද? නීතිය අධ්‍යයන සභාව, වරලත් ගණකාධිකාරී ආයතන, විශාල විශ්වවිද්‍යාලයට දෙපැත්ත වූ ආයතන. මේ ආයතනවලට ආදායම් ලැබෙනවා, යම් යම් ආදායම්. මේ ආදායම් සියල්ල බද්දෙන් නිදහස් කරනවා. ලංකාවේ ආයතනවලට දීලා තිබුණු බදු නිදහස සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. ඒ ආයතන දැන් ඒ වෘත්තිකයින්ගේ ආයතන බද්දට යටත්. ඒ වෘත්තිකයින්ගේ පැත්තේ තව තිබුණා මේ නිවාසයක් හදාගන්න ණයක් ගත්තාම බැංකුවෙන් වෘත්තිකයින්ට විශාල සහනයක්. පොලිය ගෙවනකොට ඒක බද්දෙන් නිදහස් කරලා තිබුණා. ඒකත් දැන් බද්දට යටත් වෙනවා. තව මම ඊළඟට එහාට යන්න තියෙනවා මට මේ. ඊළඟට ලස්සන ප්‍රශ්නයක් ආවා ආය. මේක දීලා තියෙන සහන ටිකක්. සියයට සාමාන්‍ය බදු අනුපාතය දැන් පුද්ගලයෙකුගේ 105ක් බද්දෙන් නිදහස්. ඉතුරු ලක්ෂ එතරදා ඉතුරු වෙන ආදායම ලක්ෂ 6කට 4යි, ඊළඟ 6ට 8යි, 12යි, 16යි, 24 දක්වා පෞද්ගලික ආදායම යනවා. 24 දක්වා වෘත්තිකයෙකුගෙත් ඒ විදිහටම යනවා. සේවකයෙකුගෙත් ඒ විදිහටම බද්දට යටත් වෙනවා. දැන් ඒ සහනය නැහැ. සේවා ආදායම ලබාපු තැනැත්තෙකුටත් එදා තිබුණා 116 දී බදු සහනය. එතනින් එහාට බදු අය වෙන්නේ නැහැ. ඒක දැන් ඉවත් වෙනවා. මේ පනතේ තියෙනවා ඊට පස්සේ. හැබැයි බදු සහනයක් ගැන තැන් දෙකක්. එකක් තමයි මෙන්න මේ වගේ. මෙතන මේක ලස්සනයි. විශේෂයෙන් මේ නීතිඥ මහත්තුරු මේ හොඳ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් මම හිතන්නේ මේක නීති බාසෝසියේෂන් එක මේක ටේක් අප් කරා කියලා මම විශ්වාස කරනවා. උසාවියේ දැන් ඉස්සර තිබුණා අපේ අර බදු සහන වලට අමතරව සුළුහා මධ්‍ය පරිමාණ ආයතන තිබුණොත් ඒවා බද්දෙන් නිදහස් වෙනවා. සුළුහා මධ්‍ය පරිමාණ ආයතනයක් කියන්නේ ඒක පුද්ගලෙක් වේවා, සමංගමක් වේවා, හවුල් ව්‍යාපාරයක් වේවා, ඒ එක්තරා මට්ටමකට වඩා අඩු ටර්න් ඕව එකක් තියෙනවා නම් ඔහුගේ ලාභය සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට බදු අය වෙන්නේ නැහැ.
ඔහුට දීලා තිබෙන 12ක ලාභය බද්දා 12ට වඩා එහාට යන්නේ නැහැ. ඒකට ඒක තිබුණා වෘත්තිකයින්ටත්. වෘත්තිය ආයතන තියෙනවනේ වෘත්තිකද බොහෝ දුරට වෘත්තිකයෝට බෑ සමාගමක් වෙන්න මං හිතන හැටියට. ඔව් අනිවාර්යයෙන්ම ඒක අවුල් ව්‍යාපාරයක් විය යුතු එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් කරන්න ඕන. එතකොට ඔවුන් අනිවාර්යයෙන්ම සිද්ද ඔවුන් ස්මෝල් ඇන් මීඩියම් ඒක තිබුණා සමාගම් වලට පුද්ගලයින්ට තලක්තකට හවුල් ව්‍යාපාර ඔක්කොටම මේ පණතේ ලස්සරට මේ මේ සහනේ දීලා තියෙනවා. මේ සහනේ වෙනසකට තියෙන්නේ 12 තිබිච්ච එක 14 දක්වා දීලා තියෙනවා. නමුත් මෙන්න බලන්න දීලා තියෙන විදිය the taxable income of a company දැන් එතනින්ම වෘත්තිකින් කැපෙන 14 සහනයට යන්න බෑ වෘත්තිකයින්ට. ඇයි? සමාගමක් විය යුතුයි. අනිත් පැත්තෙන් ඔබතුමා මායිකයෙන් ගෙවෙයි වෘත්තිකයින්ට සමාගමක් හදන්න බෑ. දැන් බලන්න මේ නීති දෙකකට නිකුත් නැහැ. වෘත්තිකයින්ට දොස්තර මහත්වරුන්ට සමාගමක් හදන්න බෑ. නීතිච්චෙන්ට සමාගමක් හදලා වැඩ කරන්න බෑ. ඇයි? ලීගල් එන්ටිටි එකක් වුණාම ඌට විරුද්ධව ඒ සමාජිකයා කරන නීති විරෝධී වැඩක් ඌට විරුද්ධව කටයුතු කරන්න බැරි නිසා. මං හිතන හැටි දැන් මේ සහනය දෙනවා ස්මෝල් ඇන් මීඩියම් එන්ටර්ප්‍රයිසස් ඉෆ් අ කම්පැනි. දැන් උතර සමාගමක් උනොත් විතරයි මේ සහනය දැනට ලැබෙන්නේ. එතන තියෙන ලස්සන වැඩේ ඊටත් එහාට ටිකක් ගියාම ඉන් ද කේස් ඔෆ් ස්මෝල් ඇන් මීඩියම් එන්ටර්ප්‍රයිස් ඉෆ් අ කම්පැනි යුවර් ටැක්සබල් ඉන්කම් ටැක්ස් ඉස් ටැක්ස් රේට් ඉස් 14 ෆ්ලැට්. හූ ආර් ද හවු ද මේ ස්මෝල් ඇන් මීඩියම් එන්ටර්ප්‍රයිස්. මේක හොඳයි. මේකේ ඉන්ටර්ප්‍රිටේෂන් එකට ගියාම හරි ලස්සනයි. තමයි මට මේ බැරි වුණා සිංහල පනත ගේන්න එකක්. මං ඉංග්‍රීසි කාරයෙක් නෙවෙයි උනාට මේ ඉංග්‍රීසියකින් කතා කරන සිංහල වචන කියනට වැඩි ටිකක් ලේසි. Small and medium enterprise means not includes mean මෙච්චර person who satisfy the following conditions. මෙන්න මේවා සම්පූර්ණ කරන සමාගමක් සුළු සහ මධ්‍ය පරිමාණ වෙනවා. දැන් ඒතර මං කියවනේ වෘත්තිකයින්ට බෑ කියලා. මොනායි කමක් නැහැ ඒක තියාගෙන යා. මොකද්ද මේ කියන්නේ? A person conduct the business solely in Sri Lanka other than the individual with the professional qualification. මේක හරි ලස්සනයි. Small and medium enterprise එකක් වෙන්න බෑ වෘත්තිකයින්ට එකක්. හැබැයි පුද්ගලයෙකුට එහෙම වෙනවා නම් ඔහුට වෘත්තියම සුදුසුකමක් තියනවා නම් ඔහු ඩිස්කොලිෆයි වෙනවා. ඒ කියන්නේ නිකම් මේසෙන් බාසුන් නැහැ කෙනෙක් මේ මොනවද මේ සලස්මක් ප්ලෑන් එකක් අරන්ද්ොත් එයාට ස්මෝල් ඇන් මීඩියම් වෙන්න පුළුවන්. හැබැයි ආකිටෙක්චර් කෙනෙක් අය යට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. එයා අරන්ද්ොත් එයාට ස්මෝල් ඇන් මීඩියම් වෙන්න බෑ. මම දන්නේ නැහැ මේකේ රචනාල් එක මොකද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් දැනට තියෙන නීතිය ඕකයි. ඒ නිසා වෘත්තිකයින්ට මේ අයවැලේ මේ බදු පඩතෙන් එච්චර මේ සුවදායි ලෙස සලකලා තියනවාද කියලා මට සැකයක් තියෙනවා. එච්චර වෘත්තිකයින් ගැන එච්චර සැලකිල්ලටපත් වෙලා නැහැ. ඒක පැත්ත. ඊළඟට තව එකක් තියෙනවා. දැන් ඔය හුඟක් වෘත්තිකයෝ සහ හුඟක් සේවක වැඩ කරන පෞද්ගලිකංශේ වැඩ කරන අයට ලැබෙනවනේ අර්ථසාධකාර මුදල් නේ. අර්ථසාධකාර මුදලේ බදු ප්‍රයෝජන බදු ක්‍රමය මේකයි. අර්ථසාධක අරමුදල කියන්නේ දැන් මම සේවකයෙක් නම් මම 12ක් 8ක් සරි 8ක් කන්ට්‍රිබියුට් කරනවා. මගේ සේවකයා සේව යෝජකයා 12ක් කන්ට්‍රිබියුට් කරනවා. 20ක් හම් වෙනවා. ඒතර මේක ෆන්ඩ් එකක් හදෙනවනේ. මේ අර්ථසාධක අරමුදලේ ෆන්ඩ් එකක්. ඒක EPF වේවා පෞද්ගලික වේවා ෆන්ඩ් එකක්. මේ ෆන්ඩ් එකට ලැබෙන ආදායම බද්දට යටත් වෙනවනේ. ආදායම් බද්දට සාමාන්‍යයෙන් ওই ෆන්ඩ් එකකට ලැබෙන ආදායම මොකද්ද? පොලි ආදායම. ඒවා හුඟක් ආයෝජනය කරනවා. පහුගිය කාලේ දිනම් ඒවා කොටස් වලද පොලිත් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් එහෙම වුණා නම් ඔවුන්ට හම් වෙන්නේ පොලිය හෝ ලාභාංශ. හරි. දැන් මේ පොලිය හෝ ලාභාංශ ලබද්දට යටත් කරේ 10%යි. එතකොට මොකද්ද? මේ අනුමත මේ අර්ථසාධක අරමුදලට රුපියල් 100ක පොලියක් ලැබුණා නම් රුපියල් 10ක් බදු ආය වුණාම 90ක් කන්ට්‍රිබියුට් වෙනවා අර ෆන්ඩ් එකට. දැන් මේ ඉන්ට්‍රස්ට් එකට මොකද වෙන්නේ? දැන් හිතන්න ඔය මම කතා කරේ ෆන්ඩ් එක පැත්තේ. දැන් හිතන්න මම සේවකයා.
සේවකයා රිටයර් වෙන දවසට මට මොනවද ලැබෙන්නේ? මට ලැබෙනවා මං මගේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක ආපහු. මොකද්ද කරලා තිබුණේ? මොනවද මේකේ තියෙන මේ කැලි තුනක්. It consists of 3 items. එකක් මගේ සේව යෝජකයාගේ contribution එක. ඒක තමයි ලොකු එක. ඊළඟට මගේ contribution එක. සහ අපි දෙන්නගේම contribution එකට ලැබිච්ච interest එක. ඔය තුන තමයි මට ලැබෙන්නේ. දැන් අර 100ට 10ට තිබිච්ච interest එක 14 කරපුවාම එතනින් මට 4ක් නැතු යනවා. මට කියන එක මම අදහස් කරන්නේ සේවකයාට ලැබෙන තියෙන 10 14 වීමෙන් 4ක් නැතු යනවා. ඒක ආයෝජනය කරලා තිබුණේ කොටස් වලඳ පොලේ නම් 10%ක් තිබිච්ච dividend tax එක දැන් 14 නිසා ඒත් 4ක් නැතු යනවා. ඒක දෙවැනි එක අර්ථසාධක අරමුදල ලැබෙනකොට පොඩි වැදගත් කරුණක් මේකුණා 2011 වෙනකන් බද්දට යටත් වුණා. සේව යෝජකයාගේ contribution එක විතරක් සේවකයා අතේ. මම කියන්නේ කොටස් තුනක් ලැබෙනවා කියලා. නමුත් 2011 මට ඒක එක්තරා ආඩම්බරයකුත් තියෙනවා. මම සමාජිකයෙක් වෙලා හිටියේ ජනාධිපති අර්ථ බදු කොමිෂන් සභාවේ වාර්තාවක් කරනකොට අපි පැහැදිලි කරා රජයේ සේවකෙක් පෙන්ෂන් යනකොට ඒක නිදහස්. වාසනාවට හෝ අවාසනාවට ගරු ඇමතිවරු පවා රජයේ සේවකයෝ මේ කටයුතු සම්බන්ධයෙන්. එතකොට ඒගොල්ලන්ටත් මොන පෙන්ෂන් එකක් හම්බෙනවනේ. ඒ හම්බෙන පෙන්ෂන් එකත් බද්ද නිදහස්. මාත් ආණ්ඩුවේ පෙන්ෂන් කාර්යයක මගේ ආදායම් වත්තත් මගේ පෙන්ෂන් එක බද්ද නිදහස්. හැබැයි මං වගේම සුදුසුකමක් තියාගෙන ප්‍රයිවට් සෙක්ටර් එකට ගිය මිනිහෙකුට බදු ආවෙනවා. මෙතන නෑ. අර සමානින් අතර අසමාන සැලකීමක් නේ. ඒ නිසා 2011 දී තීරණය කරා ෆ්ලොයිඩන් ෆන්ඩ් එකේ අර කම්පෝනන්ට් තුනම බද්ද නිදහස් වෙන. මේකෙන් ඒක ඉවත් කරලා තියෙනවා. අර්ථසාධක අරමුදල ලැබෙන සේවකයා සේව යෝජකයාගේ කොටස සේවකයා තේ බද්දට යටත් වෙනවා. තවත් එක අවස්ථාව මම දන්නේ මේවා ඉස්සරහට සංශෝධනය කරයිද නැද්ද කියලා. නමුත් මම මේ කියන්නේ දැනට තියෙන කතන්දර ටික. අනික වෘත්තිකයින්ටත් බලපාන තවත් ප්‍රශ්නයක් මම කියන්න. දැන් මට දැන් අලුත් අපි දන්නනේ self assessment. සෝතක් සේරු ක්‍රමයක් නේ අපි තියෙන්නේ. මගේ ආදායම මම ගණන් හදලා මම බැංකුවට ගිහලා බදුටි ගෙවලා වාර්තා වරිනවා දෙපාර්තමේන්තුවට. මේ මාතෘකාවට වාර්තා ගියා ඉස්සරහ මමත් එතන. වාර්තා ගියාම දැන් බලලා මේ වාර්තාව මොකද්ද? ආ මෙයා දැන් මේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ උනට තව ආයත් ඉතින් ගමේ මිනිස්සු පෙස්සමක් කරනවා. එහෙම නැත්නම් තව ආදායම් අපිට තොරතුරු ලැබෙනවානේ. වාහනයක් ගත්ත ගමන් කොමසාරිස් ලියලා එවනවා මෙයා වාහනයක් ගත්තා කියලා. ඉඩමක් ගත්ත ගමන් ලෑන්ඩ් රෙජිස්ට්‍රේ කරනවා වුන් ඉඩමක් ගත්තා කියලා. දැන් මේ තොරතුරුත් එක්ක බලනවා මේ මාතෘරු මේක මේ පෙන්නලා තියෙන ආදායම ඇද්ද? මදිනම් කියනවා හලෝ ඔහේගේ ආර්තාව මම පිළිගන්නේ නැහැ. වා ටැක්සීරුවන් නිකුත් කරා. 1977 රොනීඩි වෙල් මැතිතුමා මම මේ වැඩේ ගැන මේ නීතිඥ මහත්තයෙකුට මම ওই කේස් එක කරනකොට මේක හොයන්න මට සිද්ධ වුණා. ඒ නිසා මම හොයාගෙන යනකොට මට හම්බුණා පළවෙනි අයවැය ලේඛනයේ ඉදිරිපත් කරගෙන රොනීඩි වෙල් මැතිතුමා කියනවා ඉල්ලන් රෙවෙනි ඔෆිසර්ස් ආ ඉෂුවින් ආබිටරි ඇසස්මන්ට් දෙයාෆෝ යූ ෂුඩ් නොට් ඇලව් ඉට් ටු හැපන්. ඒක එසේ විය යුතු නැහැ. ඒ නිසා ටැක්සේරු කරුවෙකුට වාර්තාවක් ආදායම් වාර්තාවක් කෙනෙකුගෙන් ලැබුණොත් ඒ ආදායම් වාර්තාව එක්ක පිළිගත යුතුයි. පිළි නොගන්නේ නම් පිළි නොගැනීමේ අයිතිය සම්පූර්ණ ආදායම් බදු කොමසාරිත්වයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තිබිය යුතුයි. එසේ පිළි නොගන්නේ නම් ඒකට හේතු දැක්විය යුතුයි. ඇයි ඔබ පිළිගන්නේ නැත්තේ? ඒක පැහැදිලිව කියනවා. Why that you are not tax reason to be communicated in writing to the SSC. Why that you are not accepting the return? ඕක තමයි වචන ටික. දැන් ඒ කියන්නේ ඒක මගේනේ වාර්තාව. ඉතින් මගේ වාර්තාව මේ මහත්තයාට දුන්නා මෙයා ඒක පිළිගන්නේ නැත්තම් දෙයිනේ මට අයිතියක් තියෙනවා. ඒක ඇයි පිළිගත්තේ නැත්තේ කියලා දැනගන්න කාරණා දෙකක් නිසා. එකක් ඒක මගේ නිසා. එයාට ඔතොරිටි එක තිබුණාට මේක මගේනේ. ඉතින් මගේ දෙයක් මෙයා පිළිගත්තේ නැත්තම් කියන්නකෝ මහත්තයා වෙන්න මේ නිසා පිළිගන්නේ නැහැ. ඒක එකක්. එදාස ඒක සදාචාරාත්මක පැත්ත. හැබැයි නීතිපතෙන් තව කතාවක් තියෙනවා. දැන් මෙයා ඉදිරි ඒ වාර්තාව තක්සිරට විරුද්ධව මම අපි අභියාචනයක් කරන්න බෑ. අභියාචනය කළ යුතු කතන කියනවා අභියාචනයක් වළංගු වීමට නම් අභියාචනයට හේතු පැහැදිලිව දක්විය යුතුයි. දෙයිනේ හේතු පැහැදිලිව දැනගන්න මගේ වාර්තාව ප්‍රතික්ෂේප කරපු හේතුම පැහැදිලිව දැනගෙන ඉන්න බෑ. වෙන්න දැන් ඒක ඉවත් කරලා තියෙනවා. මීට පස්සේ වාර්තාවක් ඉදිරිපත් කරාම දෙපාර්තමේන්තුවට පුළුවෙනි කිසි දෙයක් නැතුව බහුදාට ඇසස්මන්ට් එකක් යවන්න. ඇයි මේකට හේතු දක්වේ නැත්තේ කියන එක නොකිය.
මේ தත්ත්ව අපේ අභ්‍යාචන අධිකරණයේදී කේසස් තුනකදී ටෙස්ට් කළා. ටෙස්ට් උනා. ඉස්මයිල් වර්සස් ජයවර්ධන, ෆර්නැන්ඩෝ වර්සස් මට මතක නැහැ නම් තුන මංගාව තියෙනවා. මේ කේස තුනේදීම මේක ස්ථාවර වෙච්ච දෙයක් දැන් ඒක ඉවත් කරලා තියෙනවා. අන්න තවත් ඒක වෘත්තිකයින්ට හැමෝටම බලපාන කාරණාව. ඊළඟට තවත් එකක් තියෙනවා. දැන් මම මෙයාමට කොහොම හරි වෙලා ඇසස්මන්ට් එකක් එව්වා. මම දැන් ඇපීල් එකක් යවනවා. මේකට විරුද්ධයි මං කියන්නේ. ඒකේ ළඟට ගියාම දැන් තියෙන නීතිය තියෙනවා. ඔය අවුරුදු දෙකක් ඇතුළත ඉවර කරන්න ඕන. අහලා බලලා ඉවරයක්. ඊට පස්සේ වායක ඉවර කරන් පස්සේ වාය අවන්ඩ එක කොමසාරි ජනරාල්ට අහන්නේ. එයත් අහලා ඉවරලා යන්න ඇපීල් කොමිෂන් එකට. ඒගොල්ලොත් අහලා යම් කිසි නියමිත කාල සීමාවකදී ඒකට තීරණේ දෙන්න මට ඇපීල් කෝට්ස් යන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් ඒ නියමිත කාල සීමාව තුළ ඒ තනත්තා ඒ නිලධාරියා ඒකට තීරණයක් නොදුන්නොත් මා කීව ඇපීල් එක පිළිගත්තාසේ සලකන්න කියලා ලෝකේ තියෙන එක සාධාරණයි. මට විරුද්ධව තක්සේරුවක් ආවා. මම ඒකට විරුද්ධව ඇපීල් කරා. එයා ඒක ළඟ තියාගෙන ඉන්නවා. එහෙම බෑ. දවස් අවුරුදු දෙකක් ළඟ තියාගෙන හිටියොත් ඉබේම මම කීවේ දේ පිළිගන්න. මේක දැන් ඒ ටයිම් බාර් එක දාලා තියෙනවා ටැක්ස් පේයට දැන්. මොකද්ද? දවස් 90ක් ඇතුළත මේක ඉවර කළ යුතුයි. ඉවර නොකළොත් ඔය ඔබට වැඩතැනට ඉහළට ඇපීල් කර හැකියි. ඉතින් ඒක ඇපීල් කරන්න ඕන නැහැ. අවස්ථාව දෙන්න එපා මට. මම කියාපු දේ මෙයා පිළිගන්නවද නැද්ද කියන එක මට දැනගන්න. ඒක දැන් ටයිම් බයක දාලා තියෙන ට්‍රැක් පේයට. ඒ තවත් අවස්ථාව. අනිත් පැත්තේ. මම කියවනේ සියලුම බදු සහන අයින් කරලා තියෙන බදු ඒක ලොකු ප්‍රශ්නයක් අපේ රටේ. මොකද BY එක බදු දෙන බදු නිදා බදු සහන දෙනවා දෙපාර්තමේන්තු. ඒක සාධාරණයි. බදු සහන අනවශ්‍ය විදිහට දීලා තියෙනවා. ඒක අපි පිළිගනිමුකෝ. ඇයි මේ බදු සහන දෙන්නේ? යම් කිසි දැන් කුචකර්මයට බදු නිදහස් කරා. මම ඒකට ඉතා සන්තෝෂයි. 2006 මමම යෝජනා කරේ. ඒකට මුලදී විරුද්ධ වෙච්ච මම කිව්වේ ඉන්දියාව අදත් කුචකර්මයේ වදෙන් නිදහස්. මොකද ඒගොල්ලෝ දන්නා ඒගොල්ලන්ගේ ආර්ථිකයේ පදනම කුචකර්මාන්තය. ඒ වෙනුවට ලොකු සහන අපි සහනයක් දීලා තිබුණා බදු නිදහසක් අවුරුදු 5ක් දීලා. ඊට පස්සේ අපි දැම්මා බදු සහන 10%ක බද්දකට යටත් කරා කුචකර්ම. වෙන්න දැන් ඒකත් කම්පැනි වලට විතරක් සීමා කරලා සහනයක් දීලා තියෙනවා. සෝලි ඇග්‍රිකල්චර් මෙතන හරි ප්‍රශ්නයක් තියෙනවා. කම්පැනි එන්ගේජ් ඉන් සෝලි කියලා වචනයක් දාලාද කෘෂිකර්මාන්තේ පමණක් දෙන්නා වූ සමාගමක් බදින්දා අඩු රේට් එකකට බදු අය කරන්න. එතකොට ඒ මිනිස්සු අර හිතන තේවත්තක් තියෙනවා කියලා මට ලොකු තේවත්තක් තියෙනවා සමාගම වල. මේ තේවත්තේ තේ දලුත් කඩලා ඒ තේ දලුත් අඹරනවා. පිටින් ගත්ත තේ දළුත් අඹරනවා. මම මොකද කරන්නේ? මම කරනවද දෙකක්ද? මොකද්ද මම එක්ස්පෝර්ට් කරනවා එකපැත්තෙන් අනිත් පැත්තෙන් කෘෂිකර්මාන්තයත් කරනවා. මගේ කෘෂිකර්මාන්තයට සහනයක් ලැබෙන්නේ නැහැ. මොකද මම සෝලි නැහැ. මම ඒක විතරක් කරන්නේ නැහැ. මේ වචනේ දාපු එක මොන විදිහට මේක දැම්මද කියලා මම දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. හැම එකකටම මේ තත්ත්වය තියෙනවා. සංශෝධනයේ සහන දීලා තියෙන බදු යෝජනාවල ටුවරිසම් එකට පුද්ගලයේ හෝටලයක් කරොත් ටැක්ස් රේට් එක 24යි. සමාගමක් ඒක විතරක් කළොත් 14යි. ලොකු ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙනවා. ඒතර මම කතා කරගෙන ආවේ බදු සහන ගැන. බදු සහන දෙන්න ඕනද නැද්ද? ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් තීරණය කළ යුතු දෙයක්. අපේ මම කියවනේ මුලින්ම ආදායම් බදු නීතියක නැත්නම් ආදායම් බදු ක්‍රමයක එකම අරමුණ රාජ්‍ය ආදායම විතරක් නෙවෙයි. රාජ්‍ය ආදායම තමයි ප්‍රධාන අරමුණ. නමුත් it work as a economic handle. කුචකර්මාන්තය දිනු කරන්න ඕන නම් අපි ඒකට සහනයක් දෙනවා. එක්ස්පෝර්ට් දිනු කරන්න ඕන නම් අපි ඒකට සහනයක් දෙනවා. ඒ නිසා economic handle එකක් විදිහට සාකච්ඡා කරනවා. නමුත් දැන් මේ දීලා තිබුණු සහන සියල්ල බදු සහන අයින් කරනවා. කමක් නැහැ. ඒ වෙනුවට දෙනවා accelerated depreciation එක. ඒ කියන්නේ පත්කමක් ගත්තොත් දැන් අපි දෙන්නේ capital allowance කියන එක 25යි 25 ගානේ අවුරුදු 4යි. දැන් දෙනව නැහැ 100%ම දෙනවා. වෙන සහනයක් නැහැ. හැබැයි මෙතන වැදගත් කරුණක් ඇති වෙලා තියෙනවා. මම දන්නේ නැහැ මේක මේ කියන එක කොච්චර මේ අද රටේ ගැලපෙනවද කියලා. අපේ ඒ කාලේ මේ මේක තිබුණා.
බතු සහන දෙනකොට ලැගින් රීජන් දියුණු කිරීම සඳහා විශේෂ සහන දුන්නා. ලැගින් රීජන් කියන එක ඩිෆයින් කරලා තිබුණා. විශේෂයෙන් සියඹලාණ්ඩුව තමයි ඒකට මුලටම ආපු. එහෙ ගිහින් ඉන්වෙස්ට්මන්ට් එකක් කළොත් අපි දුන්නා විශාල බතු සහනයක්. දැන් මෙතෙන්දි 100ට 100ක් කර දෙන ඇක්සලරේටර් ඩිප්‍රීසියේෂන් එක අනික කොන්දේසි සම්පූර්ණ වෙනවා නම් 100ට 200ක් දෙනවා උතුරේ කරන ආයෝජනයකට පමණක්. ඒක වෙන උතුරේ ආයෝජනය. මම මේ ජාතිවාදයක් එහෙම කතා කරනවා නෙවෙයි. උතුරට ඒ සාහනේ දුන්නට කමක් නැහැ යුද්ධයෙන් මහා විශාල හානි වෙච්ච පළාතකට. හැබැයි යුද්ධෙන් හානි නුණක් මොනරාගලත් ලැගින් රීජන්. ඒක නෑ මෙතන. ඒක මෙතන නෑ. මම මේවා මේ දේශපාලනේ කියනවා නෙවෙයි. මේවා බලනකොට මේ මට දැනෙන පෙනෙන දේවල්. ඊළඟට තව මට මේක පැය ගාණක් දවස් ගාණක් කතා කරන්න පුළුවන් මේ පණතේ තියෙන නමුත් වෘත්තිකින්ද සම්බන්ධ දේවල් ගත්තාම තමයි මම හුඟක් වෙලා ගත කරන්නේ නැත්තේ. තව තියෙන මේ පස්ස තියෙන බවක් මට පෙන්නවා. ඊළඟට තව එක එක මේ මේක නම් ඉතින් ටිකක් මොනවද මේ අපි දීලා තිබුණු සහන එක එක ආයතන වලට අර මා මුලින් කිව්වා වගේ තිබුණානේ මේ ඔය වෘත්තිකේන්ට දීපු සහනය වගේම මෙන්න කීපයක් මං කියන්නම්. ඒක තමයි මම මුලින් කියපු පෙන්ෂන් මේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක. දැන් අපේ රටේ ආර්ථිකය විශේෂයෙන් කෘෂිකර්මාන්තය දියුණු කරන්නද දෙනවන්නේ ආධාර සහන ආධාර නේ පොහොර සහන. ඒ සහන ආධාර නේ මොනවද ඒවට කියන්නේ මේ එක එක ආයතන වලට දෙන්නේ ටී බෝඩ් එකෙන් අර මේ රබර් නැවත වගා කිරීමේ සහන ආධාර. ඒක රුපියල් වලින් දෙන්නේ. ඊළඟට තේ නැවත වගා කිරීමේ සහන ආධාරය. දීවර බෝට්ටු ලබා ගැනීමට දෙන සහන ආධාරය. මේ වගේ තිබුණා විශාල සහන ආධාර ගොඩක්. හැබැයි දැන් මේකෙදීව අයවත් කරලා තියෙනවා. එතකොට දැන් වෙන්නේ මෙහෙමයි. දැන් රබර් නිෂ්පාදන රබර් වගා කිරීමට විශේෂයෙන් කෘෂිකර්මාන්තය කරන්නේ ඔය වගේ මට්ටමට සමාගම්නේ. පොඩි අය වගේම සමාගම් කරනවා. ඒ සමාගමකට ඒ සමාගම් මම එකකින් අදහස් කරේ බදු ගෙවන පුද්ගලයෙකුට උනත් ඒක தත් එහෙම තේ තමුන්ගේ පහතරට තේ වගාව කරන කෙනෙකුට තේ සහන ආධාරයක් දෙනවා. තේ නැවත වගා කිරීමේ සහන ආධාරය. ඒක දීලා ඒක බද්දට යටත් කරනවා. දැන් අනිත් පැත්තේ මේක ආයේ බද්දෙන් නිදහස් ඉවත් කරලා තියෙනවා. රජයෙන් දෙන සියලුම සහන ආධාර නැවත බද්දට යටත් වෙලා තියෙනවා. ඔන්න තවත් අවස්ථාවක් මම ඉස්සලක් කිව්වා. විදේශ විනිමයෙන් උපයන ඕනෑම ආදායමක් බද්දෙන් නිදහස් කරලා තිබුණා. ඒක ඉවත් කරලා තියෙනවා. තව එකක් තිබුණා අපිට මේ අපේ දේශීය දේවල් ආරක්ෂා කිරීමේ අරමුණෙන් දාපුවා. ජෙම්මන් ජුවලරි කියන එක විශාල ඒවා ෆොරින් කරන්සි වලට විකුණනොත් බද්දත් සාහනයක් දුන්නා, බදු නිදහසක් දුන්නා. මොකද ගෘහ කර්මාන්තයක් වශයෙන් තමයි හුඟක් ජුවලරි ලොකු සමාගම් කළාට ඒවා ඇත්තටම හදන්නේ ගම්වල මට්ටම් වලින්. ඒගොල්ලන්ට සාහනයක් තිබුණා. ඒකත් ඉවත් කරලා තියෙනවා. ඊළඟට තව තියෙනවා මේ අපේ ගායකයෙක් සංගීතඥයෙක් වේදිකා නාට්‍යයක් හැදුවොත් හදලා ඒක අවුරුද්දක් පෙන්නකොට ලැබෙන ආදායම බද්ද නිදහස් කරලා තියෙනවා. මේ අතදීමක් වශයෙන් මේක වැදගත්මක තමයි චිත්‍රපටි වලට දීපු සහනය. යම්කිසි චිත්‍රපටයක් සහ චිත්‍රපටයක් නිෂ්පාදනය කළොත් මොකද ඒකට හේතුවක් තිබුණා. ඒක කතාවක් තිබුණා අපිට බොලිවුඩ් නෙමෙයි අපිට මේ චිත්‍රපටි හදලා විදේශ විනිමය උපයන්න පුළුවන්. ඉතින් අනික මේවෙන් ලැබෙන රාජ්‍ය ආදායම ඉතා සුළු දේවල්. නමුත් මේ සියලුම සහන දැන් ඉවත් වෙනවා. ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් හදලා පෙන්නලා මෙහි ලංකාවට ආවොත් ඒ අවෝඩ් එක හිටන් දැන් ටැක්ස් එකට යනවා. ඊළඟට තව වැදගත් දෙයක් තමයි අපිට මට මතකයි ඒ කාලේ තිබුණා මේ මම යෝජනාවක් කරා මේ හිටපු ජනාධිපතිතුමා ඒ කාලේ යෝජනාවක් ගෙනාවා අර මේ කරන්න කියලා මේ
හින්දි චිත්‍රපටි පෙන්වන එක මහා විශාල වින්නැහියක් මේ රටට මේ ළමයින්ට බලන්න ඉන්නවත් බෑ මේක දියා. ඒ නිසා ඒකට තමයි අපි ටැක්ස් එකක් දැම්මා. විදේශ චිත්‍රපටි ටීවී එකේ ඩික්ල පෙන්වනවා නම් බද්දක් ගෙවන්න. මේකෙන් අපි අදහස් කරේ මේ දේශීය දේ ආරක්ෂා කිරීම. බොලිවුඩ් ගැන කතා කරනවා හැබැයි අපි ඒ සල්ලි වලින් තමයි රම්මිනි දන්න හැදුවේ. රම්මිනි දන්න කියන සිනමා ගම්මානේ ඇදුවේ ඒ ටීවී එකේ ඔය හින්දි චිත්‍රපටි පෙන්වනකොට ගානක් ආය කරනවා. දෙමළේ වට ආය කරේ නෑ. ඉංග්‍රීසි චිත්‍රපටියක් පෙන්වනකොට ආය කරනවා. ඒකෙන් තමයි රම්මිනි දන්න හැදුවේ. මේ දේශීය දේවල් දියුණු කිරීම. ඒ සියලු සහන දැන් ඉවත් වෙලා තියෙනවා. මම මේ කියන්නේ මේවා තිබිය යුතුද නැද්ද කියන එක රජයේ ප්‍රතිපත්තියක්. නමුත් මම කියන්නේ අර රජයේ රාජ්‍ය ආදායම විතරක් අරමුණු කරගත්ත එකක් විය යුතු නෑ බද්ද. ඒකට තිබිච්ච සහන නැති කරපු එක ගැන තමයි මම මේ කියන්නේ. අනික තව එකක් තිබුණා මේ චිත්‍රපටි හෝල් හදනවට මේ අර මොනවද ඒවට කියන්නේ ඩිජිටල් නේද? ශබ්ද වික අලුත් ඒකත් දීලා තිබුණා. මොකද සහනයක් මේවා නැති හැදෙන්නේ නැහැ නේද? දැන් චිත්‍රපටි හෝල් එකකට ගිහින් චිත්‍රපටියක් බලන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. මොකද එතන තියෙන දුර්ගන්ධය යන්නේ. දැන් ඒවා හැදුවා කීපයක්. ලංකාවේ විශාල කොටසක් බිහි වුණා. ඒවා නැවත බද්දට යටත් වෙනවා. ඉතින් මම මේ කියාගෙන ගියේ ඔන්න ඔය ඒකත් වෘත්තියක්නේ. චිත්‍රපටි හදන එකත් නළුවොත් වෘත්තිකේ. වේදිකා නාට්‍යයක් හදපු මිනිහට බදු අය කරන්න තියා මේ ලංකාවේක පෙන්න ගන්න බැරුව ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ සාහන තිබුණේ. ඒවා දැන් සෑහෙන දුරට අයින් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ බදු පනතේ හොඳ පැතිත් තියෙනවා. අපි හැම එකම නරකයි කියලා කියන එක වැරදිනේ. එකක් තමයි මේ අපේ තිබුණු ඒවා හුඟා ටෙක්නිකල් පත්‍රේ මත හුඟා ශිල්පීය පත්‍රේ බර වෙච්ච දේවල් දැන් ආදායම් මේ මොනවද ඒකට කියන්නේ ප්‍රභවයන් විශාල ගාණක් දාලා තිබුණා. දැන් ඒවා සරල කරලා තියෙනවා එක්තරා මට්ටමකට. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම දේශීයත්වය රැක ගැනීම වෙනුවෙන් තිබිච්ච බදු සහන සහ විශේෂයෙන් විදේශ විනිමය ඉපැවීම සඳහා දී තිබූ බදු සහන මෙන්ම වෘත්තිකයින්ගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගැන ඔවුන් තතදීමට දිවිලා තිබිච්ච සාර නම් සෑහෙන දුරට සහ සෑහෙන දුරට මේ සමස්තයක් වශයෙන් සියල්ලම වගේ ඉවත් වෙලා තියෙනවා. මම දන්නේ නැහැ මේවා ඉස්සරහට ලැබෙයිද නැවත සංශෝධනය වෙලා ඉද කියලා. නමුත් ওই ටික තමයි මට දැනට කියන්න පුළුවන්නේ. තව පැය ගාණක් කතා කරන්න දේවල් තියෙනවා. නමුත් විශේෂයෙන් මෙතන ඔබතුමාලට අදාළ ටික විතරයි මම මෙතෙන්දි මේ කතා කරේ. එහෙම නැත්නම් මේකේ තියෙනවා මේ භාෂාව පාවිච්චි කර දැන් ඔබතුමා ඉන්න නිසා මම කියන්න ලංකාවේ නීතිය රෝමන් ඩච් ලෝ. ඒ රෝමන් ඩච් ලෝ එක බේස් වෙලා තියෙන්නේ බ්‍රිටිෂ් කොලෝනියල් ලැන්ග්වේජ් එකකින්. ඒක උඩ තමයි අපේ ටැක්ස් කේසස් ආවේ නඩු ඇහුවේ. දැන් මේ ප්‍රාග්ධන ලාභයක් අවිලා තියෙනවා. අනේ ඒකට කියන්න බැරුණානේ. ප්‍රාග්ධන ලාභයකුත් ඉන්ට්‍රඩියුස් කරලා දීලා තියෙනවා. මේ ඒක ප්‍රාග්ධන ලාභ කියන්නේ මොකද්ද කියලා මම ඩිංග කියලා දෙන්න. මා සතුව තියෙනවා නම් යම් දේපලක්. ඒ දේපල මම වික්කොත්. ඒ විකුණපු දේපලේ ගත් මිලත් විකුණුම් මිලත් අතර වෙනස ප්‍රාග්ධන ලාභයක් සේසල්කලා බද්දට යටත් වෙනවා. මගේ ඊටම සාධාරණද මේ? කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් මේක සාධාරණ බද්දක් නෙවෙයි කියලා. ඉස්සරහ තිබුණා මේ ප්‍රාග්ධන ලාභ. නමුත් ඒකට බලපාන මේ හේතුවක් තියෙනවා. මොකද්ද? අතරම දැන් අපි හිතුවොත් මගේ ඉඩමක් තියෙනවා. ඒ ඉඩම ප්‍රදේශයෙන් විදුලි බලය යනවා, මහා මාර්ග දියුණු වෙනවා, හයිවේ වලට කිට්ටු යනවා. එතකොට රජය කරන ලද්දා වූ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටි නිසා මගේ ඉඩම දෙවේ වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා මේකෙන් බද්දක් අය කර ගන්න එක අසාධාරණයි කියලා කෙනෙකුට කියන්න අමාරුයි. නමුත් 1980 දී විතර අපි ඒක අයින් කරලා දැම්ම. හේතුව ඒ වෙලාවේදී අපට කැපිටල් ගේන් එකක් නෙවෙයි අවශ්‍ය, කැපිටල් මූවමන්ට් එකක්. මොකද අපේ ආයෝජනයන් වැඩි වෙන්න නම් ප්‍රාග්ධන මූව් වෙන්න ඕන. ඒ නිසා කැපිටල් ගේන් ටැක්ස් එකක් ආවේ නැහැ. දැන් කැපිටල් ගේන් ටැක්ස් එකක් නැවත දාලා තියෙනවා. ඒකේ හැටියට පොතෙන්දි කැපිටල් ගේන් ටැක්ස් එක තිය ප්‍රාග්ධන ලාභ බද්ද තියෙනකොට අරමා කීව විදිහට කාරණා දෙකක්. එකක් තමයි ඇකියුමුලේටඩ් වැලියු එකක් තියෙන. ඒ කියන්නේ ගේන් එක මේ අවුරුද්දෙන් බිහි වෙච්ච එකක් නෙවෙයි. ඒක අවුරුදු ගාණක් තිස්සේ මගේ කැපිටල් ගේන් එක වැඩි වෙලා. ඒ නිසා ඒ ටැක්ස් රේට් එක සාමාන්‍යයෙන් අඩු රැක් ටැක්ස් රේට් එකකට තමයි බදු අය කරේ. ඒක නැවත දාලා තියෙනවා. හැබැයි ටැක්ස් රේට් එක නම් 10%ක් දක්වා දාලා තියෙනවා. ඒක ටිකක් වැඩි පැත්තට බර වෙච්ච රේට් එකක්. අවාසනාව ඕක නෙවෙයි. දැන් ලාභයක් තිබ්බොත් බදු අය කරොත් අලාභයක් තිබ්බොත් අඩු කරන්න එපා. ඒ කියන්නේ සාමාන්‍ය
සදාචාර සම්පන්නතාව ස්වභාවයේ නීතිය පැත්තකට ගියයි. ඒක මේකයි ඉවත් කරලා තියෙනවා. සෑම ට්‍රාන්සැක්ෂන් අවසානයේ ප්‍රාග්ධන ලාභය බද්දට රත් වෙනවා. ප්‍රාග්ධන ලාභයට සාහනය ලැබෙන්නේ නැහැ. ඒක අරකට හිලව් වීමේ හැකියාවක් මේක දීලා නැහැ. ඒ නිසා ප්‍රාග්ධන ලාභය ටැක්ස් වෙන්නේ ඉන්ඩිවිජුවල්. එහෙම නැත්නම් අයිසොලේටඩ් ට්‍රාන්සැක්ෂන් එකක් වශයෙන් විතරයි ටැක්ස් වෙන්නේ. හිලව් වීමක් වෙන්නේ නැහැ. එකතු කරලා අඩු කරලා ඉතුරු net එකට විතරක් බදුවා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඔබතුමාට කියන්න ගියාර මේ දැන් මේ පනතේ පාවිච්චි කරලා තියෙන භාෂාව අර හුරු පුරුදු භාෂාව නෙවෙයි. ඒක ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් එංගලත් භාෂාව වෙනුවට ඇමරිකන් භාෂාව ගැනීම කිසි වැරද්දක් නැහැ කියලා. ඒකට මම උත්තරයක් දෙන්න දන්නේ නැහැ. දන්නෙත් නැහැ යන්නෙත් නැහැ. නමුත් මට එක කාරණාවක් කියන්න පුළුවන්. හුරු වෙච්චි කොමන්වෙල්ත් කන්ට්‍රීස් ඔක්කොගේම පාවිච්චි වෙන බදු පනත්වලදී පාවිච්චි කරන නීති භාෂාව වෙනස් කරලා ඇමරිකාවට බලපාන ඒ භාෂාව ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් අපිට පේන්නේ. ඒකට අවශ්‍යතාවය, ඒකට හේතුව කවුරුත් දන්නා විදිහට මේ පනත ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ ලංකාවේ වෘත්තිකයෝ නෙවෙයි, ඒ වෙනුවට ආපු මට ආරංචි හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වෙන්නේ ඇමරිකානු ඉංග්‍රීසියද බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියද කියන එක වෙන්න ඇති. මේකට බලපාපු කාරණාව මතන තියෙන වැදගත් කරුණක් තියෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ මට. මොකද මේ බදු නීතියක අපහැදිලි තැන් නිර්වචනය කරපු නඩු දීන්දු 10000ක් දානක් තියෙනවා. විශේෂයෙන් ලංකාවෙත් තියෙනවා, කොමන්වෙල්ත් කන්ට්‍රිස් තියෙනවා. මෙන්න මේ නඩු තීන්දු වල විග්‍රහ කරලා තියෙන්නේ අරමා කීව එංගලන්තයේ සම්ප්‍රදායික ඉංග්‍රීසි වල වචන. මොකද හරි වැදගත් වෙන්නේ වචන. කැපිටල් ගේන් ඉස් රයිසින් ඔන් ද චේන්ජ් ඔෆ් ඕනර්ෂිප්. වචනයක් ආවා චේන්ජ් ඔෆ් ඕනර්ෂිප්. මොකද්ද අයිතිය වෙනස් වීම. එතකොට කෙනෙක් තර කරන මගේ ඉදම මගේ උඩින් ඔයාගේ ගෙදරට යන්න මම පාරක් දෙනවා. පාරක් දෙනවා නේ යන්න අවසර දෙනවා. මේක චේන්ජ් ඔෆ් ඕනර්ෂිප් එකක්ද? මේ මේ මේක ගැන නඩු තීන්දුව ගණනාවක් තියෙනවා. මෙන්න මේ වගේ දීපු නඩු තීන්දුව වල වැදගත්කම දැන් අඩු වෙනවා. අලුතෙන් නඩු තීන්දුව නීතියට අපිට යන්න සිද්ධ වෙනවා. ඒවා ඒ නිසා ඊටාම මේවා ඉම්ප්ලිමන්ට් කිරීමේදී විශාල ප්‍රායෝගික දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. මම වැඩි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ මම මෙතෙන්දි කතා කරේ වෘත්තිකේ ඉන්න මේක බලපාන දේවල් විතරයි. හැබැයි චිත්‍රපටකාරයෝ ගැන නගත්තා නම් ඒගොල්ලන්ට බලපාන ඒවා වෙනම තියෙනවා, ගොවීන්ට වෙනම තියෙනවා. ඉතින් මේ සියල්ලම එකතු කරපුවාම පැහැදිලි එක දෙයක් තියෙනවා. මොකද්ද? අර දේශීය ආර්ථික ගොඩනැංවීමට බදු ක්‍රමෙන් දෙන්ට ගිය අතහිත වෙනුවට බදු අය කිරීම අරමුණු කරගත් ඩ්‍රාෆ්ට් මේ කෙටුම්පතක් කියලා විතරක් සමස්තයක් වශයෙන් මට පේනවා. ඒක මගේ අදහස වැරදි වෙන්න පුළුවන්. නමුත් එහෙම නැත්නම් අපි බදු සහන සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දැම්මත් කමක් නැහැ. නමුත් මේ වෙනුවට අපි කල්පනා කරන්න වෙනවා දේශීය දේ ආරක්ෂා කරන්න. දේශීය ගොවියරක් වෙ නැත්නම් දේශීය නිෂ්පාදනයට බදු සහනයක් නොදුන්නොත් අනිවාර්යයෙන්ම දැන් ඉස්සරහට අපි මේ දවස්වල කතා කරන මොනවද ගිවිසුම් අනුව විදේශ වෙළෙන්දෙකුට එහෙම නැත්නම් විදේශ ගොවියෙකුට ඒ අවස්ථාව ලැබේ. එතකොට ටැක්ස් එක කියන එක එතන ප්‍රොටෙක්ෂන් එකක්, එහෙම නැත්නම් බැරියර් එකක් විය යුතුයි. අන්න ඒ බැරියර් එක දැන් ඉවත් කරලා තියෙනවා. කොහොම ස්තුතිය අහගෙන හිටියට ප්‍රශ්න තියෙනම් කියන්න තවත් දවසක කතා කරන්නම්. මේ පනත සම්මත වෙලා ඉවර වුණා. මොකද දැනට මේ සම්පූර්ණයෙන්ම සම්මත වෙලා නැහැ. ඉතින් අවසාන වශයෙන් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීප ගැන. මට මෙච්චර වෙලා කතා කරන්න කියලා කිව්වේ නැහැ. නමුත් මේ වෘත්තිකයින්ට අදාළ දේවල් ටික විතරක් කතා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි. මොනවද දැනගන්න ඕන නම් මම ලැහැත්ති උත්තර දෙන්න. නෑ ඔහොම අන්න මට මට ඉතාමත් සන්තෝෂයි අද මේක තාවකාලික විදේශ කරන්සි වලින් ගිණුමක් තියෙනවා නම් ඒකෙන් ලැබෙන පොලිය එදත් බද්ද නිදහස් කරලා තිබුණ දරුත් එක බද්දට යටත් වෙලා නැහැ. ශ්‍රී ලංකාවේ
back to Singhala. Yes. එතකොට මේ මෙතනත් මේ මේක එහෙම සිංහල එකක් මේක තියෙනවා. තියෙනවා තියෙනවා සිංහල කොටසක් තියෙනවා. සිංහල එකක් මේක තියෙනවා තියෙනවා තියෙනවා. ඒක පැහැදිලිව තියෙනවා when there is a contradiction with the Sinhala and English, Sinhala one will prevail. ඒක තියෙනවා. තුන්වෙනි එක මේ මම මේ දෙකට මට අදියන එක වෙලාවක් වුණා. ඔව්. I was No, it doesn't matter. Payment platform කියලා එකක් තමයි introduce කරා කියලා පත්‍රයක තිබුණා. ඒතර online payment එක. ඒතර ආයි පත්‍රයක තිබුණා මේ වශයෙන් මේ Ghana and Nigeria යනකොට මේ ඒගොල්ලෝ තමයි මේක ඉන්නේ කියලා. තව එකක් කියලා තිබුණා මේ කනගේ කියලා පුද්ගලයෙක් තමයි ඉස්සර හිටියේ මේකට. එයා visa ටපල් project character. එයාට මේක බාර දීලා කියන කෙනෙක් එක මේ gossip වෙලා තියෙනවා. මම දැන්නේ මේ අපතේ දක්ව දේවල් ඉදින් මේ මොකද අල්ලවන්න මට ඒකත් පොඩ්ඩක් නෑ මම මේ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා ඒක how safe it is to use the payment platform now the question is these are two things this is nothing to do with the Inland Revenue Amendment or the Inland Revenue New Act the now the Inland Revenue has going on the RAMIS system that is they are trying to develop their computer system so the payment platform also it will be one of that it is nothing to do with the law I don't know. I think that part is nothing to do with the Ghana or Libya or anyway. It is I think they are very it's administration part. It's nothing to do with this law. Yes. Now I think now in the case of company they have already started the filing e-filing. I think the e-payment system also will be introduced. But that is nothing to do with the new act. Yes. නෑ මෙහෙමයි ඒක. බද්දට යටත් වෙනවා කියන්නේ මේ දැනුම බද්දට යටත් වෙන්නේ නෑනේ. දැනුමෙන් යමක් ඉපයෝත්නේ බද්දට යටත් වෙන අපි හිතමු දැන් අපි මෙච්චර කාලෙ තිබුණ නීතිය හැටියට යම් කිසි වෘත්තිකයෙක් පිටරට ගිහිල්ලා හෝ ඒක බොහොම වැදගත්. පිටරට ගිහිල්ලා හෝ මෙහෙ ඉඳගෙන පිටරට කෙනෙකුට සේවාවක් කරත්. එහෙම කරන්න පුළුවන් නීතිඥ මහත්තයෙකුට මෙහෙ ඉඳගෙන අද තියෙන දියුණු තාක්ෂණයේ අනුව මෙහෙ ඉඳගෙන නඩුවකට එතන මෙහෙ ඉඳගෙන ආකිටෙක්චර් කෙනෙකුට ප්ලෑන් එක අඳලා දෙන්න පුළුවන්. දොස්තර මහත්තයෙකුට මෙහෙ ඉඳලා ඔපරේෂන් කරන්නත් පුළුවන් දැන් මම දන්න හැටියට. එහෙම වෙලාවට හෝ මෙහෙදි හෝ එහෙදි හෝ ගිහින් හෝ මෙහෙ ඉඳගෙන කරන ලද දේට ලැබෙනවනේ මුදල. ඒක විදේශ විනිමයෙන් ලැබෙන්නේ. ඒ ලැබෙන විදේශ විනිමයෙන් ලැබෙන මුදල ලංකාවට බැංකුවක් කරහා ගෙනාවොත් මෙතෙක් කල බදු සානයක් තිබුණා. ඒක දැන් අයින් කරලා තියෙනවා. හොඳයි. ඒකත් හොඳ කතාවක් ඔයා මම ඒක මට මම හිතාමතා ඒක අමතක කරේ දැනගෙන මම ඒක කිව්වේ නැත්තේ හේතුව එහෙම එකක් තියෙනවා ඒක තියෙනවා ඔය අන්තිම ඉන්සෙන්ටිව් ඉන්වෙස්ට්මන්ට් කියන තැන තියෙනවා විදේශික එක්ස්පර්ට් කෙනෙක් විශේෂඥයෙක් ලංකාවට ගෙනල්ලා ඒක සමාගමක් විශේෂ මෙහෙ ලංකාවේ නැතියයි පිළිගන්නා ඇමතිවරයා පිළිගන්නා මම හිතන හැටියට කෙනෙක් මෙහාට ගෙනල්ලා ඔහුට ගෙවන වැටුප ආදායම් බද්දෙන් නිදහස් කරන්න ඕන. හැබැයි ඒකට සම්බන්ධයක් තියෙනවා ඒ සමාගම ගෙවන ලාභාංශවලට අනුකූල විය යුතුයි කියලා. ඒකල් ඉවත් කළොත් දව වශයෙන් ගත්තාම කෙනෙකුට කියන්න පුළුවන් අපේ අය එහෙ ගිහින් හම්බ කරලා ගේන දේ බද්දෙන් යටත් කරනවා. එහෙ අය මෙහෙ අවදින් ගන්න එක බද්දෙන් නිදහස් වෙනවා කියලා දල වශයෙන් කෙනෙකුට කියන්න පුළුවන්. ඒ එහෙම තත්ත්වයක් ඒකේ තියෙනවා. නෑ කිදම තමයි නෑ ඒක ඉතින් ඒක මට හිතන්න බෑ ඒක ගැන මම දන්නේ නෑ ඒක ගැන හේතුව මට හේතුව එතෙන්දී මගේ පෞද්ගලික අදහසක් තියෙන්න පුළුවන් නමුත් මට ඒකට මේක සම්බන්ධ කරන්න මට පුළුවන් කමක් නෑ නෑ මම ඉතින් අමතිවරුත් එක්ක සම්බන්ධයක් නෑ මම සම්පූර්ණයෙන්ම මේ ස්වාධීන තැනක් නිදහස් පුද්ගලෙක් ඉස්සර නම් අමතිවරු කියන විදියට වැඩ කරා වන් රාජ්‍ය සේවයේ ඉද්දි දැන් මගේ එහෙම එකක් නෑ අනික මම ඒක ඔබ තුමාලම දැනගන්න ඕන මේ තියෙන දේවලු එක්කා එකයි සම්බන්ධ වේද නැද්ද කියන එක වෙනම විමසා බලන මිස මට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ කොහොමද මේ වෙන කතන්දරේට ඔබතුමාගේ පෞද්ගලික මතයක හරි හොඳයි වගේද හරි ලෝකේ විදේදිකේන්ට බදු නෑ අපේ විදේදිකේන උත්පත් හොඳයි වගේද නැත් ඔය ඒකේ මම කිව්වේ ඒක හොඳ නැහැ. හොඳ නැහැ ඇති වෙන්න හේතුව මම ඒක කියන්නම් දැන්. ඔය නීතිය දැන් එතෙන්දී ඔය නීතිය මට පොඩි පැහැදිලි කර ගැනීමක් තියෙනවා. ඒක මට තාම හරියට කියන්න බැහැ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. අර ලාභාංශ වලට සම්බන්ධ කරලා තියෙනවා. ඉස්සර මතකද අපිට මෙන්න මෙහෙම එකක් වුණා. 1900
70 ගණන් වල ලංකාවේ ඉකොනොමි එක විවෘත කරන වෙලාවේ ඇත්තටම අපිට හිතියේ නැහැ විශේෂඥයෝ යම් යම් ඒරියාවල ක්වොලිටි කන්ට්‍රෝලර්ස්ලා කම්පියුටර් එක්ස්පර්ට්ස්ලා ඉංජිනේර්ස්ලා අපිට හිතියේ නැහැ ලංකාවේ. ඒ නිසා ආයෝජකයෝ මෙහාට එනකොට ඒ ආයෝජකින්ට කිව්වා ගේන්න කියලා. ඒ ගේන්න කියපු අයට අපි තවත් සහනයක් වශයෙන් ඔවුන් ලබන්නා වූ වැටුප වදන් දහස් කරා. හැබැයි 2005 අයවැලේ කෙනෙදී මේ සහනය ඉවත් කරා. මොකද හේතුව අවුරුදු 40කට පස්සේ ලංකාවේ ඉන්නවා ඒකට අතිතරම් වෘත්තිකයෝ. අතිතරම් ක්වොලිටි කන්ට්‍රෝලර්ස්ලා ඉන්නවා. දැන් සුද්දෙක් බද්දෙන් නිදහසලා අපේ මිනිහෙක් බද්දරටවත් තුන්දා අපේ මිනිස්සු රට යන්න පටන් ගන්නවා. ඒ නිසා 2005 දී ඒක ඉවත් කරා. ඉතින් ඔය මේ දැන් දාලා තියෙන්නේ ඒකමද නැද්ද කියලා කියන්න මට මදි කාලය. මොකද හේතුව තාමත් මම ඒක ස්ටඩි කරන්න ඕනේ. මේගොල්ලන්ගේ තියෙනවා එක කොන්දේසියක් දාලා. නමුත් ඒක දැනට තියෙනවා එක ආයතනයකට විශේෂඥයෝ 20 දෙනෙකුට ගෙන්නන්න පුළුවන්. ඒ වගේ ගෙන්නන කෙනෙකුට මෙහෙදි ගවන වැටුප බද්දෙන් නිදහස. ඔව්. ඔය ඕකට මේ ඕකට එක හේතු වෙන එක වචනයක් මේ පනතේ තියෙනවා. ඒකයි ඔය. මොකද දැන් අපි හිතමු දැන් කොමසාරි ජෙනරාල්ට ඔහු සතු බලය ක්‍රියාත්මක කිරීම සඳහා ඩෙලිගේට් කරන්න පුළුවන් පල්ලෙහාට. ඒ කියන්නේ ඒක ඩෙලිගේට් කරන්නේ ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට. පැහැදිලිව කියනවා ඊට පස්සේ ඉන්න කොමිෂනට ඔබම පල්ලෙහාට ඒ නන්දාලම ඕක කියනවා මේ අයට ඩෙලිගේට්. එහෙම නැත්නම් කොමසාරි ජෙනරාල් විතරක් ඕක කරන්න බෑනේ. මෙතෙන්දී එක තැනක තියෙනවා when කොමසාරි ජෙනරාල්ට දිය යුතු යම්කිසි තොරතුරක් කොමසාරිස් ජෙනරාල් විසින් නම් කරන ඕනෑම තැනැත්තෙකුට දිය හැක කියලා. ඒතර මෙතන අර ඕනෑම තැනැත්තෙක් කියන්නේ දෙපාර්තමේන්තුවේ ඇතුලේ ඉන්න තැනැත්තෙක්ද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔන්න ඕකයි ඔය. ඒක එහෙමනම් ඒක දැන් දෙපතර කැඩෙනවානේ. බැරි වෙලාවත් දෙපාර්තමේන්තුවේ පිට කෙනෙකුටත් ඒ පරිපාලනයට සම්බන්ධ වීමට කොමසාරිස් ජෙනරාල්වරයාට අවස්ථාව දෙන්න පුළුවන් වුණොත් ඔබතුමා කියන දේ සිද්ධ වෙයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මේ දෙපාර්තමේන්තුවේ ඇතුලේ අයගෙන් පමණක් එක කරනවා කියලා නම් ඉන්ටර්ප්‍රිට් කරන්න වෙන්නේ හෝ සංශෝධනය වෙන්නේ ඒක සිද්ධ වෙන එකක් නැහැ. ඒක තීරණය වෙන්නේ ඒක පිළිබඳව ඔය කොමිටි ස්ටේජ් එකේදී කරන්නව මට ආරංචි හැටියට ඒක ටිකක් පළල් විවෘත කරලා තියෙන තරක් අරමුණ මොකද්ද මම දන්නේ. ඒක වෙනස් වෙයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි දැනට තියෙන හැටියට එනි පර්සන් කියන එකයි පර්සන් ඔෆිසර් ඉන්සයිඩ් ද ඩිපාර්ට්මන්ට් කියන එකයි දෙකක්. දැනට තියෙන්නේ අර එනි පර්සන් කියන වචනේ ඕනෑම තනත්ෙකුට කියන ඕනෑම තනත්ෙක් දේශියාදන් දෙපාර්තමේන්තුවේ තනත්ෙක්ම විය යුතු නැහැ. ඒකට මොන විදිහේ සංශෝධනයක් ඇද්ද කියලා මට කියන්න බෑ දැන්.